ඉතින් කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දවස් දෙකකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. අද නම් ඉතින් වෙනදා වගේ hair care challenge එකේ වීඩියෝ එකක් නෙවෙයි අරගෙන එන්නේ. අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ මම ගෙදරදීම හදපු face cream එකක් ගැන. ඉතින් මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ එකම එක අමුද්‍රව්‍යයක් විතරයි. ඉතින් එකම එක අමුද්‍රව්‍යයකින් ගෙදරදී පහසුවෙන් වගේම ඉතාම ඉක්මනින් හදාගන්න පුළුවන් face cream එකක් ගැන තමයි මේ වීඩියෝ එක. ඉතින් මේක එකපාරක් පාවිච්චි කරලා බලන්න. ඉතින් පළවෙනි දවසම ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකට වැඩි වියදමක් යන්නේ නැහැ. ඉතාමත් ලේසියෙන් ඕනම ගෙදරකින් අපිට හොයා ගන්න පුළුවන් මේකට අවශ්‍ය කරන දේ. ඒ කියන්නේ මේක අද මම හදන්නේ හාල් වැලි. සුදු කැකුළු හාල් වැලි. ඉතින් මේ රයිස් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ අවුවට කළු වෙලා ඉන්නවා නම් මේක ගොඩාක් හොඳ ක්‍රීම් එකක්. ඒ වගේම තමයි මුහුණේ කුරුලෑ අව පැහැගැන්වීම් තියෙනවා නම් ඒවත් ඉක්මනටම සුවපත් කරන්න පුළුවන් හැකියාවක් මේ රයිස් ක්‍රීම් වලට තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඇප්ලයි කරන්නේ රාත්‍රී කාලයට. ඒ වුණාට දැන් මම වීඩියෝ එක ගේන්න ඕන හින්දා තමයි මේ විදියට දැන් දවල් වරුවක මම මේක ඇප්ලයි කරන්නේ. සාමාන්‍යයෙන් මම මේක පාවිච්චි කරන්නේ රාත්‍රී කාලයට. දැන් මේ තියෙන්නේ මම මේක ඇප්ලයි කරන්න කලින් මගේ මූණ තිබුණු විදිය මම ඒකත් මේ වීඩියෝ එකෙන් ගත්තා. ටිකක් මේ දවස්වල අවුවෙත් යනවා වැඩි. ඒ නිසා මූණ පොඩ්ඩක් කළු වෙලා තියෙනවා. දැන් මම මේක හදාගන්න විදිය කියන්න. ඔයාලට ඕන වෙනවා සුදු කැකුළු හාල්. ඉතින් මේකට ඕනම වර්ගයක හාල් ගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් හොඳම සුදු කැකුළු හාල්. ඊට පස්සේ භාජනයක් අරගෙන මම මේකට සාමාන්‍යයෙන් හාල් කෝප භාගයක් වගේ තමයි මම දාගත්තේ. ඉතින් ඊට වඩා අඩුවෙන් උනත් ගන්න පුළුවන්. මොකද මූණට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඉතින් මේක මූණට විතරක් නෙවෙයි ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ මමට මේ කියන්නේ මම කරන්නෙම සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් හදාගත්තත් ඒක මූණටයි බෙල්ලටයි වගේ තමයි ඇප්ලයි කරගන්නේ. මම ඔය අත්වල එහෙම ගන්නෙ නෑ. ඒ නිසා මගේ මූණට වඩා අත් දෙක ගොඩාක් අඳුරු පාටට වෙලා තියෙනවා. මොකද අත් දෙකට මම කිසිම ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැහැ. මුලින්ම දැන් නිකන් අර බත් උයා ගන්නවා වගේ තමයි. ඒ කියන්නේ හාල් මම මෙතනට දැම්මයි. ඊට පස්සේ ඒක මුලින්ම දෙපාරක් විතර හොඳට සෝදලා ඒ වතුර ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මේක මම ටිකක් බෙරි වෙන්න තමයි හදාගන්නේ. මොකද ක්‍රීම් එකක් වගේ මිශ්‍ර කරගද්දි ක්‍රීම් එකක් වගේ තියෙන්න ඕන නිසා බත් එක හොඳට බෙරි වෙන්න වතුර ටිකක් වැඩියෙන් දාලා තමයි ලිපේ තියාගන්නේ. ඉතින් මම මේක ඔයාලට කිව්වා මූණේ විතරක් නෙවෙයි ඇඟෙත් මේක ගාලා බලන්න පුළුවන්. වෙනසක් තේරෙයි. මම සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වා මම මූණේ විතරයි ගන්නෙ කියලා. ඉතින් මම දැන් ඔන්න හාල් ටික ලිපේ තියාගත්තා. දැන් මේක බෙරි වෙන මට්ටමට ආවට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. ඉතින් දැන් මගේ හාල් ටික තැම්බිලා ඉවරයි බෙරි වෙන්නම. ඉතින් ඔයාලා වතුර ටිකක් වැඩියෙන් තියාගන්න. ඉතින් ඊට පස්සේ දැන් මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ කියන්නේ අර කැට හිටින්නේ නැති වෙන්න හොඳටම මිශ්‍ර කරගන්න. ක්‍රීම් එකක් වෙන විදිහට මිශ්‍ර කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහොමද මේක මගේ ක්‍රීම් එකක් වගේ හැදිලා තියෙන විදිහ. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ තියෙන විදිහ. දැන් අපි පිරිසුදු භාජනයකට මේ ටික එකතු කරගමු. ඉතින් මේ විදිහට තමයි ක්‍රීම් එකක් වගේ හරිම තික් විදිහට මේ ක්‍රීම් එක හැදිලා තියෙනවා. ඉතින් පේනවද මාරම ලස්සනයි මේක. හරිම උකුයි. ඉතින් දැන් මම මේක හරි ෆ්‍රිජ් එකේ තියා ගන්නවා. ඊට පස්සේ හොඳටම නිවුණට පස්සේ තමයි ඇප්ලයි කරගන්නේ. ඉතින් ඔයාලත් භාජනයකට මේක එකතු කරගෙන ෆ්‍රිජ් එකේ දාලා හොඳට නිවුණට පස්සේ තමයි රෑට මම මේක ඇප්ලයි කරගන්නේ. මූණ සෝදලා මේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ විනාඩි 20ක කාලයක් මම ඒක තියලා තමයි සෝදලා ඉවත් කරගන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ තියලා දවස් 4ක වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මම නම් කියන්නේ දවස් 2කට වගේ හරියන්න හදාගෙන තියාගෙන පාවිච්චි කරන්න. මොකද ඕනම දෙයක් ඉතින් ඒ අලුත් පිටම පාවිච්චි කරන එක හොඳයිනේ. ඉතින් දැන් මම ඔන්න මේ හදාගත්තු රයිස් ක්‍රීම් එක මගේ මූණට ඇප්ලයි කරනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ රයිස් ක්‍රීම් එක ඇප්ලයි කරගන්න කලින් හොඳට මූණ වොෂ් කරගන්න. හොඳට පිරිසිදු කරගත්තට පස්සේ තමයි ඕනම ක්‍රීම් එකක් ඇප්ලයි කරගන්න ඕන. විනාඩි 20ක කාලයක් මේ රයිස් ක්‍රීම් එක හොඳට මූණට වේලෙන්න ඉඩ හරින්න. දැන් මම විනාඩි 20ක කාලයක් තියලා හොඳට මූණ පිරිසිදු කරගන්නවා. ඉතින් මේ බලන්නකෝ ඒ රයිස් ක්‍රීම් එක ඇප්ලයි කරාට පස්සේ තියෙන විදිය. මේ ක්‍රීම් එකට ගොඩාක් පැහැපත් වෙනවා. ඉතින් ඔයාලට පළවෙනි දවසේම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.